රයිට් එවනම් විස්තර දෙකක් තියෙනවා සබ්ජෙක්ට් දෙකක් තියෙනවා අපිට කව කිරීමට. ඉතින් ඒකේ ප්‍රථම එක තමයි මෙන්න මේ මිස්ටීරියස් ඔබ්ජෙක්ට් කියන්නේ මොකක්ද කියන එක සහ මෙන්න මේ අලුත්ම අප්ඩේට් මෙනු එක මොකක්ද මේ බූස්ට් විශාල ප්‍රමාණයක් ඉතින් අප්ග්‍රේඩ් බූස්ට් එකම තියෙන මෙන්න මේ මෙනු එක මොකක්ද කියන එක. ඉතින් කොහොම හරි ප්‍රථමයෙන්ම අපි වඩන් ගන්නවා අනිවාර්යම මිස්ටීරියස් ඔබ්ජෙක්ට් කියන මෙන්න මේ අමුතු මාදිලි අයිටම් එක සමග. ඉතින් කොහොම මිස්ටීරියස් කියලා කියන්නේ අනිවාර්යම අද්භූත කියන එකයි ඉතින් සිංහල භාෂාවෙන්. ඉතින් කොහොම හරි මේ අද්භූත ඔබ්ජෙක්ට් එක ඉතින් මතුවලා තියෙනවා අපේ බේසස් වල. ඉතින් මේක මුලින්ම මම නෝට් කරේ. ඉතින් මේ බේස් එක මතුවලා තිබිලා තියෙනවා මම දැක්කේ නෑ මේ බේසික තියෙන ඉතින් සීනර් එකත් එක්ක. ඉතින් මම ටවුනල් 8 බේස් එකමයි තියෙන. ඉතින් ඒක පොඩ්ඩක් මම සුද්ධ පාවිච්චි කරලා වත්ත සුද්ධ කරන ගමන් ඉතින් මම තමයි මම දැක්කේ මිස්ටීරියස් ඔබ්ජෙක්ට් කියලා මතු වෙලා තියෙන. ඊට පස්සේ මම හැම බේස් එකකටම ගියාගේ කියලා බලද්දි බෞතරයම බේසස් වල ඉතින් මේක මතු වෙලා තියෙනවා. ඉතින් කොහොමද ඒක උඩින් ඔන්න විදියට ක්ලික් කරාම ඔන්න විදියට බවුන්ස් වෙනවා. ඒ වගේම ඒක ඉතින් මෙතනින් තියෙනවා 3600 ගෝල්ඩ් වල රිමූව් කරන්න පුළුවන් කියලා. ඉතින් ඔයාලා දන්නවා ඒක මම ඉතින් අත්ත බැලුවා අනිවාර්යම කියලා. ඉතින් බේසස් දෙකක ඔබ්ජෙක්ට්ස් දෙකක් මම රිමූව් කරා. ඉතින් රිමූව් කරද්දි කෙලින්ම ජෙම්ස් 9ක ප්‍රමාණයක් කලෙක්ට් කරන්න පුළුවන් කමක් ලැබුණා. ඉතින් කොහොමද ජෙම්ස් 9ක් ලැබෙනවා මේ එකක් රිමූව් කරාම. හැබැයි කොහොමද දැන් තියෙන ගැටලුව තමයි මේ එකම එකක් නා අපිට මතු වෙන්නේ. ඒක රිමූව් කරන එක අපරාධයක්. ඉතින් මම රෙකමන්ඩ් කරන්නේ නැහැ ඔයාලා රිමූව් කරන්න. ඔයාලගේ මොකක් හරි ඉතින් මගේ මේ බේස් එකේ තමයි මම මේන්ලි ඩෙකරේෂන් වගේ දේවල් එකතු කරන්නේ. ඉතින් ඒ වගේ ඩෙකරේෂන්ස් එකතු කරන බේස් එකක් තියෙනවා නම් රිමූව් කරන්න එපා. ඔයාගේ සාමාන්‍ය බේස් එකක් තියෙනවා නම් අනිවාර්යම ඔයාලට කියලා රිමූව් කරන්න පුළුවන්. කොහොම හරි ඉතින් මේක ඇයි මේ එක පාරම මතු වෙලා තියෙන්නේ මිස්ටීරියස් ඔබ්ජෙක්ට් කියන එක. ඒ වගේම මෙන්න මේ යහපැත්ත තියෙන ක්‍රවුන් සෝඩ් කියන ඉතින් ඩෙකරේෂන් එක ඔයාලා ලබා ගන්න ඇති. ෆ්‍රී ලබා දුන්න එක පාරම ඉතින් ඒකට මොකද්ද තේරුම කියලා ඔයාලා කිව්වේ නෑ. ක්‍රවුන් එකක් තියෙන කෙලින්ම ඉතින් ඔටුන්නක් ඔටුන්න මැද්දෙන් කෙලින්ම සෝඩ් එකක් තියෙනවා. ඊතලයක් යහපැත්තෙන් වැදිලා තියෙනවා. ඉතින් කොහොමද මේ දෙකම ඉතින් හීරෝ ඉක්විප්මන්ට්ස් වලට සම්බන්ධ දේවල්ද ඉතින් වෙන්න පුළුවන්. එහෙම නැතිනම් ඉතින් වෙනත් මොකක් හරි අලුතෙන් එන නිව් ට්‍රූප් එකක් නිව් ස්පෙල් එකක් සම්බන්ධ දෙයක්ද ඉතින් අනිවාර්යෙන් එමත් වෙන්න පුළුවන්. ඉතින් දැනට මට කතා කරන්න බැරි දේවල් තියෙනවා අනිවාර්යෙන්ම. ඉතින් ඉදිරියේදී ගැන ඩිස්කස් කරන්න පුළුවන්. හැබැයි කොහොමද ඉතින් ඔයාලගේ අදහස් ඉතාමත් වටිනවා. ඉතින් මේ මිස්ටීරියස් ඔබ්ජෙක්ට් එක ඉතින් ඔයාලේ බේස් එක මත වෙලා තියෙනවාද කියන එක ඔයාලට කමෙන්ට්ස් වලින් කියන්න පුළුවන්. ඒ වගේම මේකට එකතු කරගෙන තියෙනවාද නැද්ද කියන එකත් කියන්න පුළුවන්. එහෙම නැතිනම් ඔයාලා අනිවාර්යම ගිහිල්ලා ඉතින් Clash of Clans Facebook page එක YouTube ඕනෑම තැනක එයාලගේ community post වල බලන්න පුළුවන්. ඒකේ link එක තියෙනවා. Crown Sword එක එකතු කරගන්න පුළුවන්. කොහොමරි mysterious object එක එන අද්භූතයි අමුතු මාදිලි object එකක් උඩ පනිනවා. කෙලින්ම බෝලයක් තියෙන football එකක් පෑදලියම. ඉතින් ඒක මතුවලා තියෙනවාද එම තියෙනවා හෝ නැත ඔයාලගේ අදහස් ගන්න බාර කමෙන්ට්ස් වලින් කියන්නේ අන්ට පුළුවන්. ඉතින් කොහරි දැන් අපි කෙලින්ම ඩයිවින් කරන්න යන්නේ ඉතින් ඊගාවට කෙලින්ම ඉතින් අලුත්ම මෙනු අප්ඩේට් එකටයි. ඉතින් මේ තියෙන මේ අලුතෙන් මතුලා තියෙන අප්ඩේට් මෙනු එක ඉතින් ටියුටෝරල් හබ් කියලා එක නම් කරලා තියෙන්නේ. ටියුටෝරියල් හබ් කියලා ඔයාලා හඳුනනට පුළුවන්. ඉතින් කොහමරි මේක මතු වෙන අනිවාර්යෙන් අපි කාලයකට පස්සේ බේස් එකට ඇතුල් වෙනකොටයි. ඉතින් මීට කලින් මම ඔයාලට පැහැදිලි කරලා තියෙනවා මේ කතන්දරේ කාලයකට පස්සේ අපි බේස් එකට එනකොට සත්ත වර්ෂයකට විතර පස්සේ. ඉතින් කොහමරි අපිට ඇටැක් කරන දෙන අපේ බේස් එකටම ඊට පස්සේ ගෙලින්ම ඉතින් අපිට මෙතෙක් කාලයකට ලබා දුන්නේ මෙන්න මේ ඉතින් ඩෙයිලි ලොගින් කැලෙන්ඩර් කියන එකෙන්. ඉතින් ඩෙයිලි ලොගින් වෙලා මේම දෙයක් එකතු කරගන්න. ඉතින් අවසාන දිනේදී කෙලිම හැම එකක් තියෙන එකතු කරගන්න. ඉතින් ඒක තමයි මම කලින් ඔයාලට පැහැදිලි කරලා තිබුණා. හැබැයි කොහොම හරි නොකියාම ඉතින් අපිට මෙන්න මේම අප්ඩේට් එක කියලා ඩ්‍රොප් කරලා තියෙනවා. දැන් හැම එක විතරක් නෙමෙයි අපිට තියෙන්නේ දවස් හතේ රිවෝඩ්ස් එක්කම. ඉතින් කෙලිම බූස්ට් විශාල ප්‍රමාණයකට ලැබෙනවා. ඉතින් ඔයාලට පේනවා ඉතින් මෙතන තියෙනවා ඉතින් ප්‍රථම එක ඉතින් 75% ට්‍රේනින් බූස්ට් එකක් ලැබෙනවා. ඉතින් කොහොම හරි ඔන්න ඉතින් ට්‍රූප්ස් අරියලි ඉතින් ඕමම කියලා ඉතින් විස්තරය කියනවා අපේ විලේජ් එකල්ල. ඉතින් ට්‍රූප්ස් එක ට්‍රේන් කරගනින් ඉතින් වේගෙන් 75% බූස්ට් එකක් තියෙනවා කියන එක තමයි ඒකෙන් කියන්නේ. ඒ වගේම කලෙක්ට් කරගන්නලු ඉතින් බෝනස් ලූට් ටික ඉතින් ඒර්ලිය විසිටර්ස්ලා ඉතින් ඩ්‍රොප් කරගෙන ගියාලු. ඒක ඉතින් මෙතන තියෙන ටික ඉතින් අපි ඒක කොහොමත් එකතු කරනවා. ඒ වගේම රයිට් එකම නම් ෆිල් අප් වෙනවා සම්පූර්ණයෙන්ම. ඒ කියන්නේ නැවතර කවුරුරැල්ල ඇටැක් කළේ ඇයි. ඊ ගාවට තියෙනවා බිල්ඩ බූස්ට් එක 150ක. බිල්ඩ බූස්ට් එක 150ක කියන්නේ ඉතින් සුපිරි කියලා කියන්න පුළුවන්. ඒ වගේම ඉතින් අපි අවේ වයිල් යූ ව අවේ අපි අවේ වෙලා ඉතින් එන්න නැතුව ඉන්නකොට සතවර්ෂයක් විතර. ඉතින් ඔටෝමැටිකලි දැන් අලුත් අප්ඩේට් එකත් සමග අප්ග්‍රේඩ් වෙනවා බිල්ඩින්ස්. ඉතින් මේ ගැන නම් මම කලින් කතා කරා ඔයාලත් එක්ක. හැබැයි කොහමරි ඒකත් සමග දැන් ඉතින් අපිට දීලා තියෙනවා කියද්දී අලුත්ම බිල්ඩ බූස්ට් එකක්. ඉතින් ඒකත් ඉතාමත් වටිනවා. ඉතින් බිල්ඩර්ස්ලගෙන්
අලුත් බිල්ලිංස් එක හදාගන්න කියලා කියන්නේ. ඉතින් ලූට් තියෙන එක මට හිතුණා. ඉතින් බ්ලැක් ස්මිත් එක මෙතන හදමුයි කියලා. ඉතින් බ්ලැක් ස්මිත් එකේ මම හදන ටිකට ඊගාවට අපි කියලා බලුවොත් ඉතින් රිසර්ච් බූස්ට් එකකුත් අපිට දීලා දෙනවලු 50%. ඉතින් කොහම හරි රිසර්ච් බූස්ට් එකක් එනවලු. ඉතින් නොයිස් එකක් ආවලු කෙලින්ම ලැබොරටරි එකෙන්. ඊට අමතරව ඉතින් අපි වයිල් වියුව වේ අපි එළියෙන් ඉන්න කොට එන්නේ නැතුව ඉතින් මෙයාලා අප්ග්‍රේඩ් කරලා තියෙනවා එක ලෙවල් එක බැගින් වගේ. ඉතින් ඔන්න ඔය ට්‍රූප්ස් ටික ඒ වගේම තව 50% බූස්ට් එකක් දැන් තියෙනවලු. ඒකත් යූස් කරගන්න කියලා කියන්නේ. ඉතින් ඒක යූස් කරගම අපි ඉතින් නිකමට වගේ හොග් රයිඩර්ස් ලගෙන් ඒ වගේම වේවෙන්ස් එකේ නම වල පෙනා කබර කොයා කියලා එක නම් කරලා තියෙනවා. ඒ වගේම ටවුනෝල් 8 බේස් එකක්. මේ බේස් එක මම මොකට හැදුවාද මොකක් කළ අවශ්‍යතාවයකට ඒ වෙලාවේ හැදුවා දැන් මට මතක නැහැ ඒකේ අවශ්‍යතාවය. ඊට පස්සේ ගෙලිම ඉතින් චෙක් අවුට් කරන්නලු. ඉතින් අපි තියෙන චැලෙන්ජස් ටික ඉතින් ඒ චැලෙන්ජස් සම්පූර්ණ කරලා මෙතනුත් අපිට රිවෝඩ්ස් දිනා ගැනීමක් තමයි කරන්න තියෙන්නේ. විශාල රිවෝඩ්ස් තෝගයක්ම දැන් තියෙනවා. ඒ කියන්නේ ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් ගේම් එකේ. ඉතින් ඒක සම්පූර්ණ කරන්න තියෙන්නේ ඊගාවට මෙනු එකේ තියෙනවා. ඉතින් ප්‍රැක්ටිස් ඇටැක්ස් ඇස් යූ ගෝ. ඉතින් ගිහිල්ලා අපි ප්‍රැක්ටිස් මූඩ් එක ප්ලේ කරන්නලු තියෙන්නේ. ඉතින් ප්‍රැක්ටිස් මූඩ් එකේ මම වීඩියෝස් දෙකක් කරලා තියෙනවා. ඉතින් ඊගා වීඩියෝ එකේ ඉදිරියේදී ඔයාලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ කෙලිම අවසාන වශයෙන් අපිට ගෝ කරන්න තියෙන කෙලිම Chiefs Journey කියන එකේ. ඉතින් අලුතෙන් අන්ලොක් කරලා තියෙන ටික. ඒ කියන්නේ මම මොකක් හරි හේතුවකට ටවුනල් 8 වල දාලා තමයි ගිහිල්ලා තියෙන්නේ. ගිහිල්ලා තමයි ඉතින් කෙලින්ම අවුරුදු මිලියනකට විතර පස්සේ මේකට රිටර්න් වෙලා තියෙන්නේ. ඉතින් කොහොම හරි අලුතෙන් අන්ලොක් කරලා තියෙන දේවල් තමයි මෙතනදී යාලා පෙන්නන්නේ. ඉතින් ඒ ටික අපිට එකතු කරගන්නයි තියෙන්නේ. ඊට අමතරව ඉතින් ඊට පස්සේ සම්පූර්ණ මෙවරයක් වෙනවා. කොහොම හරි මේ ටියුටෝරියල් හබ් කියන එක ඉතමත් වටිනා ඉතින් ඇඩිෂන් එක කියලා මට හිතෙනවා. විශේෂයෙන්ම කවුරු හරි ඉතින් හැමදාම වගේ ලොගින් වෙලා ප්ලේ කරන කෙනෙක්ට ඉතින් මේක අමුත්තක්. ඉතින් ධනවන එකක් නෑ. ඉතින් ඉතමත් කාලාන්තයකට පස්සේ වගේ ඉතින් ලොගින් වුණොත් බේස් එකට අනිවාර්යම මේක ඉතින් වටිනා ඇඩිෂන් එකක් කියන එකයි මගේ මතය. ඉතින් ඔයාලගේ ඐඩියා එක ඔයාලට කමෙන්ට්ස් වලින් කියන්නත් පුළුවන්. ඒ වගේම මේ වගේ පොඩි පොඩි අප්ඩේට්ස් ගැන ඉතින් කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලාට එයාලා දැනුම් දෙන්නේ නැහැ. මේක මේවා කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලාටත් අනිවාර්යම සර්ප්‍රයිස් එකක් ඇරිලා තමයි එයාලා ලබා දෙන්නේ. මොකද එයාලා හොඳින් දන්නවා ඉතින් හැම දෙයක්ම අපිට දවසකට දෙකකට විතර කලින් කියනකොට අපේ සර්ප්‍රයිස් එක ගන්න අපේ එක්සයිට්මන්ට් එක නැතුව යනවා. ඉතින් මේ වගේ සර්ප්‍රයිස් අප්ඩේට්ස් එයාලා ඩ්‍රොප් කරනවා. ඉතින් අද දවසේ මට මේ වගේ දෙයක් තියෙනවා කියලා ඉතින් හොයාගන්න පුළුවන් වුණොත් කැලෙම ඉතින් අපේ මිස්ටීරියස් ඔබ්ජෙක්ට් එක හේතු වෙනුයි අද්භූත ඉතින් අපේ ෆුට්බෝලේ වගේ ඐටම් එක හේතු වෙනුයි. ඉතින් කොහරි මිස්ටීරියස් ඔබ්ජෙක්ට් එක ඔයාලගේ බේස් එකෙන් මතුවෙලා ඇති අනිවාර්යම. එහෙම නැතිනම් ඔයාලට කරන්න තියෙන්නේ ඉතින් මේ වටේ තියෙන ඉතින් දේවල් සුද්ධ කරන්න, විශේෂයෙන් ජෙම් බොක්ස් වගේ දේවල් අනිවාර්යම එකතු කරන්න. ඉතින් මේ බේස් එකට මම ආවේ ඉතාමත් විශාල කාලයකට පස්සේ. මතකත් නෑ මම මේ බේස් එකක් තිබ්බද කියලා. කොමාරි ඉතින් මෙන්න මේ වගේ දේවල් වටේම තියෙන දේවල් සෑමසිලු ගාම එකතු කරලා ඉතින් රැඳිලා ඉන්න අනිවාර්යම මතුවේ මිස්ටීරියස් ඔබ්ජෙක්ට් එක. ඉතින් ඔයාල රිමූව් කරොත් අනිවාර්යයෙන් ඒකෙන් ජෙම්ස් 9ක ප්‍රමාණය ලබා ගන්න පුළුවන්. රයිට් ජෙම්ස් 5ක් ලැබුණා ඒ ට්‍රී එක රිමූව් කළා. ඉතින් මේකෙන් ජෙම්ස් 9ක ප්‍රමාණයක් ලැබෙනවා. සාමාන්‍යයෙන් අපි ඔබ්ජෙක්ට්ස් රිමූව් කරද්දී ඉතින් පිළිවෙලක් තියෙනවා. ජෙම්ස් ලැබෙන සමහරක වෙලින් ජෙම්ස් අඩුවෙන් ලැබෙනවා, සමහරක් වලින් ජෙම්ස් වැඩිපුර ලැබෙනවා. හැබැයි මිස්ටීරියස් ඔබ්ජෙක්ට් එක ඉතින් මොන බේස් එකේ රිමූව් කරත් මොන අවස්ථාවේ රිමූව් කරත් ජෙම්ස් 9ක ප්‍රමාණයක් ලැබෙනවා. ඉතින් මේකෙන් 10ක් විතර ලැබුණා කියන කෙලිම ජෙම්ස් 90ක් කෙලින්ම අපිට එකතු කරගන්න පුළුවන්. ඒත් මම හිතන්නේ නැහැ එච්චර ප්‍රමාණයක් එයි කියලා. ඉතින් මිස්ටීරියස් ඔබ්ජෙක්ට් එක ආවද ඔයාලගේ බේස් එකේ මම කලින් කිව්වා වගේ කමෙන්ට්ස් වලින් දාන්න යන්න පුළුවන්. ඒ වගේම මොකද්ද ඔයාලා හිතන්නේ මේකෙන් සිද්ධ වෙන්න යන්නේ කියන එක අනිවාර්යම ඔයාලට කමෙන්ට්ස් වලින් කියන්න යන්න පුළුවන්. රයිට් එමනම් තවත් හොඳ වීඩියෝ එකකින් ළඟදිම අපි හමු වෙමු.